नमस्कार वेवा बुदुरुअनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुअनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुअनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुअनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ ඔබ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ඖෂධී සම්පත් වික්‍රමසිංහ මහත්මාත්, ගයත්‍රී ඒකනායක මහත්මියත්, ගිම්හානී වික්‍රමසිංහ දියණිය සහ ශ්‍රී වික්‍රමසිංහ පුතණුවන් යන පවුලේ පින්වතුන් එකතු වෙලා ධර්මදානමය පින්කමක් සිද්ධ කරන නිසා. ඉතින් ඒ පින්වත් පිරිස බොහෝ පිනක් තමන්ගේ ජීවිතය රැස් කරගන්නවා මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය හරහා උතුම් සාසෘන් වහන්සේගේ ධර්මය ලෝකයටම බෙදා හැරලා. පින්වත්නි, අද මම කල්පනා කරේ ඔබට අපූර්ව දේශනාවක් කියා දෙන්න මේ මජ්ක්‍ධිම නිකාය දෙවෙනි පොත් වහන්සේගේ තිබෙන. ඉතින් මේ දේශනාව විහාරි විශේෂයි. මොකද මේ දේශනාවේ සාසෘන් වහන්සේ ඉර්දියෙන් මේ සත්‍යයන්ගේ උපතු දැකලා චුතූපපාත ඥානය යුත්තව දැකලා අපිට සහ එකළ හිටුපායට උන්වහන්සේ ඉපදිච්ච තැන් ඒගොලොට වෙච්චදී වල් ප්‍රකාශ කරේ කුමන හේතුවක් නිසාද කියන එක මේක දී ප්‍රකාශ කරන. එතකොට අපි බුදුරණාසේගේ ඒ ඥානයට හිත පහදවා ගන්නවා. නමුත් අපි ඇත්තටම මේ උන්වහන්සේ එහෙම දේශනා කරේ මොකද කියලා අපි දන්නේ නැහැනේ. මේ දේශනාවේ හරි අපූර්වට ඒක උන්වහන්සේ විස්තර කරනවා. ඒකයි මම කිව්වේ මේ දේශනාව විශේෂ එකක් කියලා. මේ දේශනාවේ නම නලකපාන සූත්‍රය. නලකපාන කියන ගමේදී වදාළ දේශනාව. මේ නලකපාන ගමට නම වැටුනෙත් හරි අපූර්ව සිදුවීමක්. ඒක බහලා තියෙන ජාතක කතාවක් නිසා. එතම අපේ මහා බෝධිසත්වයෝ එක්තරා ජීවිතයේ කර වඳුරු යෝනි ඉපදිලා විශාල පිරිසකට නායකය වෙලා හිටියන්. මේ නායකය වෙලා ඉද්දී ඒගොල්ලෝ වාසය කරන ප්‍රදේශි එක්තරා විලක රාශිය කරගෙන හිටියා. විලට බහින හැමෝම මේ එයාගේ ග්‍රහණයට ගත්තා. එයා මරලා ආහාරයට ගත්තා. ඉතින් මේ වඳුරු නායකයාගේ සත්‍යක්‍රියා බලෙන් එතන තිබුණ බට ගස් වගේක බට ගෙනල්ලා ඒ පුරුක් සත්‍යක්‍රියා බලෙන් නැති කරලා ඒ බට ඒ පොකුණට දාලා ඒගොල්ලෝ බටෙන් වතුර බිව්වා. ඉතින් මේ සිදුවීම නිසා ඒ කාලේ මිනිස්සුන් අතරත් මේක ආරංචි වෙලා ඒ ප්‍රදේශයේ ගමක් නිර්මාණය වුණා. ඒ ගමට වැඩිච්ච නම තමයි නලකපාන ගම කියලා. ඉතින් ඒ බුද්ධ කාලේ වෙනකන් ඒ ගමේ නම ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි ඒ ගමට නම වැටෙන හේතුව. ඉතින් මේ ගමේ අපේ සාසෘන් වහන්සේ වැඩ සිටිද්දී ඒක අහිති වෙලා තිබුණේ කොසල් ජනපදයට. කොසල රටට. එතන කැලයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වටා
වැඩ හිටියා. ඉතාම ශ්‍රද්ධාවෙන් ගිහිගේ අත්හැරල පැවැදි වෙච්ච බොහෝ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කීප නමක් අපේ භාග්‍යවත් වහන්සේ ගාව වැඩ හිටියා. උන්වහන්සේලා අතර හිටිය අපේ දිවස්ලාභීන් අතර අග්‍ර උත්තමයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, බද්ධිය මහරහතන් වහන්සේ, ඒ බද්ධිය රහතන් වහන්සේනේ අර උදම් වෙනවි අහෝසුකයි කියලා. ඊට පස්සේ එතන හිටිය කිම්බලයන් වහන්සේ, එයා අපේ අනුරුද්ධයන් වහන්සේගේ මිත්‍රයෙක් ගිහි කාලේ. බගු මහරහතන් වහන්සේ, ඒත් මිත්‍රයෙක්. ඊට පස්සේ කොණ්ඩඤ්ඤයන් කුණ්ඩදානයන් වහන්සේ, කුණ්ඩදානයන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථමයෙන්ම සලාක ලබන අය අතර අග්‍ර උත්තමයා වුණේ. මේ කුණ්ඩදාන මහරහතන් වහන්සේගේ පැවිදි වෙන ආපු වෙලාවේ වෙච්ච සිදුවීම ඔබට මතක ඇති. අර කාන්තාව පිටිපස්සෙන් ඇවිල්ලා උන්වහන්සේ අභිවෘත්ත චෝදනාවලට මුණ පාන්න වුණේ. ඒක කලින් ජීවිතයක උන්වහන්සේ ගතින් වෙච්ච වැරදි ක්‍රියාවක් නිසා එහෙම අපහාසයට පත් වුණේ. ඉති මහා පෙරුම් පුරාගෙන ආපු උත්තමේ. ඒ වගේම හිටියා රේවත මහරහතන් වහන්සේ, අපගේ සාරිපුත්තයන් වහන්සේගේ මල්ලි කෙනෙක්. ඊට පස්සේ එතන හිටියා අපේ ධර්ම භාණ්ඩාගාරික භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ඉස්මරණ සත්‍යයෙන් අග්‍ර උත්තමයා, ඒ වගේම ධර්මයේ මතකින් දරන් ආපු උත්තමයා අපේ ආනන්දයන් වහන්සේ වැඩ හිටියා. ඉතින් මේකේ තියෙන බොහෝ ප්‍රසිද්ධ කුල පුත්‍රයෝ මෙතන හිටියේ කියලා. ඉතින් ප්‍රසිද්ධයි කියන්නේ ඒ කාලේ ප්‍රදේශවල හොඳටම ප්‍රසිද්ධ වෙච්ච අය තමයි මේ බුදුරණාහිසේ ගාව පැවිදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ සංඝයා එක්ක එලිමහනේ වැඩ හිටියා. වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ සංඝයා දෙස බලා සංඝයා ආමන්ත්‍රණය කළා. ශ්‍රද්ධාවෙන් පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවෙන් ඔබ පැවිදි වෙලා ඉන්නේ. ඉතින් ඔබ මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ඉන්නකොට මේ ශාසන බ්‍රහ්මචාරියාවේ යලි ඔබ වාසය කරනවද කියලා ඇහුවා. ඒ කියන්නේ මේ පැවිදි වෙලා දැන් ඔබ මේ ධර්මයට යලීද, ධර්ම මාර්ගයට යලීද වාසය කරන්නේ? ඒ කියන්නේ සතුටින් ඉන්නවද කියලා ඇහුවා. මේ වෙලාවේ එතන කිසිම භික්ෂුවක්ගෙන් කිසි ප්‍රකාශයක් ආවේ නැහැ. ඊට පස්සේ මේ දෙවෙනි වතාවෙත් අපි සාසරුණ වහන්සේ ඇහුවා, ඔබ මහණෙනි සද්ධාවෙන් පැවිදි වුණේ, ඉතින් පැවිදිලා ඔබ සතුටින් මේ ජීවිතේ ගත කරනවද? දෙවෙනි වතාවෙත් නැහැ. තුන්වෙනි වතාවේ සාසරුණ වහන්සේ ඇහුවා, අමතවදාලා කුලපුත්‍රයනි, මේ පින්වත් මහණෙනි, ඔබ මාව දිස්සහේ පැවිදි වුණේ ගිහි ගෙදර නික්මිලා බොහොම සද්ධාවෙන්. ඉතින් ඔබ සද්ධාවෙන් පැවිදි වෙලා මේ ශාසන බ්‍රහ්මචර්යාවේ යලි වාසය කරනවට තුන්වෙනි වතාවේ කිසිම භික්ෂුවකින් කිසිම ප්‍රකාශයක් නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති වුණා, මම තනි තනි මේක තනි කෙනෙක්ගෙන් අහන්න ඕන. ඇයි වින්ගත්නේ මේ උත්තර නොදුන්නේ? දැන් එතන බොහෝ භික්ෂුන් හිටියානේ. දැන් එක්කෙනෙක් කොහොමද කියන්නේ අනිත් අය ගැන, අනිත් අය සතරින් වාසය කරනවා කියලා? අනිත් අයගේ හිත් ගැනවා කියන්න බැහැනේ. ඒ නිසා පොදුවේ ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ නිසා කල්පනා කර මං තනියෙන් අහන එක හොඳයි කියලා එතන හිටපු අපේ අනුරුද්ධයන් වහන්සේව ආමන්ත්‍රණය කරා. ඇහුවා, පින්වත් අනුරුද්ධ, මේ ඔබ ශාසනයේ බ්‍රහ්මචර්යාවේ ඇලුම්, බ්‍රහ්මචර්යාවට ඇලුම් කරනවාද? ස්වාමීනි, ඒ කාන්තේම අපි ශාසන බ්‍රහ්මචාරියාවේ ඉතා සතුටින් ඇලි වාසය කරමු. ඉතාම සතුටින් කිව්වා ඉන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සාදුකාරතු වුණා. සාදු සාදු අනුරුද්ධ, ඔබ විසින් ශාසන බ්‍රහ්මචාරියාව ඉතා සතුටින් සිතාලව වාසය කරනවා යන කරුණ මේක හොඳ එකක්. ශ්‍රද්ධාවෙන් ගිහි ගෙදර ගිහි අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ ශාසනේ ඇත්තටම සතුටින් තමයි ඇල්ලලා තමයි ඉන්න ඕන කිව්වා. මේක හොඳ දෙයක් කියලා ප්‍රකාශ කරා සාසුණ වහන්සේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ වදාලා, පින්වත් අනුරුද්ධ, ඔබ ඉතා භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙක්, තරුණ කෙනෙක්, ප්‍රථම වයසේ ඔබ ඉන්නේ, මුල් කාලේ කෙනෙක්, වර්ණවත් කළු කෙස් ඇති කෙනෙක්,
පංචකාම පරිභෝගයෙන් යුතුව සිටින නමුත් පින්වත් අනුරුද්ධයෙනි, ඒ යෞවනයෙන් යුතුව සිටියේදී, ප්‍රථම වයසේ සිටියේදී, වර්ණවත් කළු කෙස් ඇතුව සිටියේදී, පංචකාම පරිභෝගයෙන් යුතුව සිටියේදී, ඔබ ගිහි ගිදර අතහැරලා බුදු සසුනේ පැවිදුණා නොවැයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එතන පින්වත්නි, මේ අනුරුද්ධයන් වහන්සේගේ ස්වභාවය වර්ණනා කරන්නේ. මේ අනුරුද්ධයන් වහන්සේ කියන්නේ පින්වත්නි, හරිම ලස්සන ලස්සන කුමාරයෙක් හිටපු. මේ උන්වහන්සේගේ තීර ගාථා වල තියෙන මම උදේට ඇහැරෙන්න පංච තූර නාදීන් කියන. ඉතින් ඒ වගේ සැප විඳපු කෙනෙක්. උන්වහන්සේ දවසක් ওই ගඟ ගාව රාත්‍රී කාලේ පැම් පහස් වෙලා තෙත හිඳනකම් හිටිය උඩට වෙලා. උන්වහන්සේගේ ශාරීරිය බබලනවා. හඳ එළියට දිව්‍යාංගනාවක් දැක්කවක. දැකලා උන්වහන්සේට කිව්වා, ඔබ මේ ඇයි පංචකාමයේ කාලෙකින් ලැබෙන පංචකාමයේ අතහැලා මේ හැමදේම ලැබෙන ධර්මයක් අල්ලන් ඉන්නේ? මේ කලාතුරකින් ලැබෙන පංචකාමයේ අනුභව කරන්න කිව්වා. අනුරුද්ධයන් වහන්සේ කිව්වා, නෑ. කලාතුරකින් ලැබෙන ධර්මයේ පංචකාමයේ හැමදේම තියෙනවා කිව්වා. එනිසා මේ කලාතුරකින් ලැබෙන ධර්මයේ මම ඇදී වාසය කරන්න කිව්වා. කියලා මෙහෙම ධර්ම කාරණා කිව්වා. මේ දිව්‍යාංගනාව නොපෙනී කියලා. ඊට ඒ දිව්‍යාංගනාව කල්පනා කරයි. උන්වහන්සේව දිවි ලෝකෙට ගන්න. ඒ උන්වහන්සේගේ ශරීර ස්වභාවය ලස්සන දැකලා. ඒතර ලස්සන. තව දවසක් උන්වහන්සේ චාරිකා වඩිද්දි. උන්වහන්සේ එනකොට මග උන්වහන්සේට රාත්‍රී උදා වුණා. අහල පහල බැලුව ඉන්න තැන දැක්කා මිනිස්සුන්ට නවාතන දෙන තැනක් තියෙනවා. උන්වහන්සේ එතෙන්ට ගියා. ගිලව මට අද ඉන්න පුළුවන් නේද? එතන හිටිය ලස්සන කුමාරිකාව. මෙයා කිව්වා, ඔබ වහන්සේට අනිවාර්යෙන් ඉන්න පුළුවන් කියලා එළියේ කාමරයක් දුන්නා. ඊට පස්සේ මුන්නහස දැකගම අර කාන්තාවගේ හිත මේ රූපයට වසඟ වුණා. මේ කාන්තාව දැන් මේ අනුරුද්ධයන් වහන්සේ ගැන කල්පනා කරන කොහොම හරි සිවුරු අරව ගන්න ඕන, මගේ සැමියා කර ගන්න ඕන. ඊට පස්සේ දවසක් එදා රාත්‍රී කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ මේ එළියේ ඉන්න එපා, එළියේ කාමරේ, මොකද දැන් කට්ටිය එනවා, ඒ අයට දෙන්න ඕන ඔය කාමර ඔබ වහන්සේ ඇතුළට එන්න කියලා. උන්වහන්සේ දන්නේ නැහැ මෙලෝදියක්. උන්වහන්සේ ඇතුළට වැඩියා. ඉත රාත්‍රී උදා වුණාම රාත්‍රී මැද යාමි මේ ස්වාමීන් වහන්සේගේ අනුරුද්ධයන් වහන්සේගේ කුටි අරගෙන මෙන්න මේ කාන්තාව ඇතුළට ඇවිල්ලි ඉවරලා උන්වහන්සේ පොළඹවා ගන්න එක එක බස් දෙඩුවා. උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේගේ ඇස් ඉස්සරහා එක එක උන්වහන්සේගේ රාගය උපදින ක්‍රියා කරා. සලු ඇඳා, ඊට පස්සේ හිට මෙහෙට ඇවිද්දා, කීකේව කරා. උන්වහන්සේ ඇස් පියාගෙන භාවනා ඉරියව්වෙන් හිටියා. ඊට පස්සේ මේ මියා කිව්වා, මගේ කුමක්ද කියලා වඩු වෙන පිරිමි මට සල්ලි යවනවා කිව්වා, තෑගි යවනවා කිව්වා විවාහ කරගන්න. වෙන මේ මැති අමතිවරු හැමෝම මගේ රූපෙට වාසඟ වෙලා ඒගොල්ලෝ මාව විවාහ කරගන්න නොයෙකුත් තෑගි භෝගෙවනවා කිව්වා. මම ඒ කිසි කෙනෙක්ට කැමති වුණේ නැහැ. නමුත් නුඹට මම නුඹේ රූප නුඹ දැක්කම මගේ හිත වාසඟ වුණා. ඇයි නුඹ මේ මගේ රූප දිහා බලන්නේ නැත්තේ? ඒ කියලා දැන් මේ ප්‍රශ්න කරා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අපි අනුරුද්ධයන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරා මම පැහැදුනා මේ පෞරුෂයට. පැහැදිලා ඊට පස්සේ හොඳ ශ්‍රාවිකාව බවට පත් වුණා. ඊට පස්සේ මුනාසේ එදා වැඩලා සංඝයාට මේක කිව්වා. කිව්වන් පස්සේ මේක භාග්‍යවතුන් වහන්සේට ආරංචි ගියා. භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වා. කාන්තාවක් සමග එක වහලක් යට රාත්‍රියක් ගත කිරීම මේ ශික්ෂාපදයක් හානි වෙනවා කියලා මේ ශික්ෂාව පැනෙව්වා. එතට බලන්නේ එච්චර මේ මිනිස්සු පොරකකා විවාහ කරගන්න හදපු ඒ කාන්තාව, එච්චර ලස්සන කාන්තාව අනුරුද්ධයන් වහන්සේ ඉස්සරහා මේ උන්වහන්සේගේ රූපේ දැකලා එතන එයා දමුණේ වුණා. ඊට පස්සේ උන්වහන්සේට වසඟ වෙලා උන්වහන්සේ පොළඹව ගන්න හැදුවා. උන්වහන්සේ එතකොට අරහත්ත්වයට පත් වෙලත් නැහැ.
නැහැ ධර්මයේ මෙනෙහි කර කර පැවිදි අනුසස් මෙනෙහි කර කර හිටි. ඉතින් වන් එච්චර ලස්සන කෙනෙක් තමයි අපේ අනුරුද්ධයන් වහන්සේ. උන්වහන්සේගේ හිතත් ඒ වගේමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒක කිව්ව ඔබ මේ පංචකාම පරිභෝග කරන්න පුළුවන් සුසුසු වයසේ ඉන්න කෙනෙක්. ඉතින් ඔබ එහෙම තීදී මේ බුදු සාසනය ඔබ පැවිදි වුණා. ඒ ඔක්කොම අතහැරලා තරුණ බව අතහැරියා. පංචකාම අතහැරියා. ඔක්කොම අතහැරලා ඔබ අනුරුද්ධෙනි ඔබ මෙහෙම පැවිදි වුණේ ගිහි ගෙදර අතහැරලා අනගාරික පැවිදි පැවිදි වුණේ මේ රජුන් විසින් වරෙන් තුනිකුත් කිරීමක් ඒකට බය වෙලාද? එහෙම නෙමෙයි නේද? එක්කෝ ඔබ ගිහි ගෙදරින් නික්මලා පැවිදි වුණේ සොරුන්ගෙන් වෙන බයක් නිසාද? ණයක් අරගෙන අරගෙන දැන් ඉස්සර ඇත්තටම මේ ධර්ම මේ බුදුරණාහි ඉන්න කාලේ පැවිදි වෙලා තියෙනවා බොහෝ අය. සමහර රජවරුන්ගෙන් මේ වෙන බය නිසා. ඒ කියන්නේ මොකක් හරි වැරදක් කළා හොරු වගේ දේ මේ කටයුතු කරලා මෙයාව හොයද්දී මෙයා හිමීට ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදුනන් පස්සේ දැන් බල්ල යනවා රාජපුරුෂය ඇවිල්ලා මෙයා පැවිදිලා මොකක් කරන්න විදියක් නැහැ. රජතුමාට යනවා පණිවිඩ. එදා ඉඳන් බුදුරණසි පැනෙවා උපසම්පදා කරද්දී අහන්න කිව්වා බොහොරෙද්ද කියලා අහන්න කිව්වා. හොරින්නම් පැවිදි කරන්න එපා කිව්වා. ඒතර ඒ නිසා මේ එහෙම කෙනෙක් නෙමෙයි නේද කියලා. එහෙම පැවිදිච්ච කෙනෙක් නෙමෙයි නේ. ඊට පස්සේ අහන ඔබ මේ ණයකටවත් බයද? මේ එක්ක හොරුන් විසින් ඔබට වරෙන් තුන් නිකුත් කිරීම නිසා බය වෙලාද කියලා ඇහුවා. ඒ කියන්නේ සමහර හොරු තර්ජනය කර අපිට මෙහෙම දෙන්න ඕන සල්ලි මෙච්චර අහවල් ගාණක් දෙන්න ඕන නැත්නම් ඔබට මෙහෙම කරනවා. ඒකට බය සමහර අය පැවිදි වුණා. ඒකට මොකද පැවිදි වෙන නිසා මට හානි කරන්නේ. ඒ නිසා. ඊට පස්සේ අහනවා විනයම් බයක් නිසාද? එක්ක ණයක් ගෙවා ගන්න බැරුවද? සමහර විදුවේ හිටියයි කාලේ ණය ගෙවා ගන්න බැරුව බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වෙනවා. බුදුරණන් වහන්සේ වදාලා උපසම්පදා වෙද්දී අහන්නේ කෝ ඔබ ණයකාරයෙක්ද? අනනුවසි ණය නෑ නේද කියලා. ණය වෙන වෙලාව තියෙනවනේ ණයකාරු පැවිදි මේ උපසම්පදා කරන්නත් එපා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. අහන විනයම් බයක්ද? ඒ කියන්නේ ඒ කාලේ ලෙඩ රෝග හැදී ඒවට බයි බුදුරණන් සිට අග්‍ර උපස්ථායක කියන්නේ මේ වෛද්‍යවරයෙක් ජීවක මේ ජීවක වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න පුළුවන් අපිට මේ පැවිදි වුණොත් කියලා සමහර අය පැවිදිලා තියෙනවා. දරණසේ අනෝ එහෙමත් නෙමෙයි නේද? එහෙම නැතුව ඔබ මේ අනගාරගේ බුදු සාසනේ පැවිදි වුණේ ඒ කිසි බයකට පත්ලා නෙමෙයි නේද? ජීවත් වෙන්න බැරුව නෙමෙයි නේද? ඔබ පැවිදි වුණේ මේ පැවිදි ජීවිතය ඔබ ගත කරන්නේ ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් දුක් දොම්නස් වලින් සුසුම් හෙලීම් වලින් මම මේ මහා විපතකට පත්ලා තියෙන්නේ. ඉතින් මේ දුක් දුම්නස් වලින් මේ දුක්ඛන්තරාවෙන් මම අත් මිදෙන්න ඕන මේක නැති කරන්න ඕන කියලා නැති කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා අදහසින් නේද කියලා ඇහුවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය පැවිදි වෙන්නේ ණය ගෙවා ගන්න බැරුව නෙමෙයි. ඒකෝ වෙන යම් බයකට නෙමෙයි. දැන් සමහර උද්දවිය අදටත් ඉන්නවා. මොකක් කරේ අමනුෂ්‍ය ප්‍රශ්නයක් හරි මොකක් කරලා ඉඩක් තියෙනවා නම් පැවිදි කරාම හරි කියලා පැවිදි කරනවා. ඇත්තටම පැවිදි අර්ථය එක නෙමෙයි. පැවිදි අර්ථය සියලු දුක් දුම්නස් සසුන් වලින් නිදහස් වීමට වෙන යම් බයකට නෙමෙයි. ඉතින් මේ බුදුරණන් දේශනා කරන මේ ජරා මරණ වලින් නිදහස් වෙන නේද මේ පැවිදි උනේ ඔබ? ස්වාමීනි එහෙමයි. ඉතින් පින්වත් අනුරුද්ධ ඉතින් ඔය වගේ පැවිදි වෙච්ච ඔබ වගේ කුල පුත්‍රයෙක් කුමක්ද කළ යුත්තේ? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අනුරුද්ධ ඔබ කරන්න උනා මේ කාමයන්ගෙන් වින් වෙලා ඉතස් සාන්ත වූ ප්‍රණීත වූ කාමයන්ගෙන් නික්මෙලා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්න උනා. ඊට පස්සේ ඔබ පළවෙනි ධ්‍යානෙ සාක්ෂාත් කරන්නේ නැත්නම් මේ පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරන්නේ නැත්නම් ඔබේ සිත යට කරන්න පුළුවන් ලෝභයෙන් අන්න
කාමයක් එක්ක තමයි නම් මේ ලෝභයක් තියෙන්නේ. ලෝභ සිතුවිලි. ව්‍යාපාදයෙන් ඔබ හිත යට කරන්න පුළුවන්. කේන්ති යන එකත් ගැටෙන එකත් පුළුවන් කියලා. එහෙනම් බලන්න මේ සමාධි උපදවන එක කොච්චර සහනයක්ද? මේ දුක් පීඩා ටික නැහැනේ. නිදිමතින් යට කරන්න පුළුවන් කිව්වා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙන එකකින් යට කරන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ විචිකිච්ඡාව යට කරන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ එක්ක අරතියින් බණ භාවනා කරන්න කැමති නැති බවෙන් යට කරන්න පුළුවන් කිව්වා. කම්මැලිකමින් හිත යට කරන්න පුළුවන් කිව්වා. එතකොට අනුරුද්ධ ඔබ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන් වෙන් වෙලාලත් විවේකයෙන් යුතු ප්‍රීති සුඛය ලබා ගන්නේ නැහැ. ඊට වඩා සාන්තු ධ්‍යාන සුඛය ලබා ගන්නෙත් නැහැ. එනිසා අනුරුද්ධේ පළවෙනි ධ්‍යානෙ පුදවාගෙන වාසය කරන්න උත්සාහ කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා අනුරුද්ධේ ඔවිදිරි ධ්‍යාන උපදවන්න වාසය කරන්න කියලා උත්සාහ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. පින්වත් අනුරුද්ධේ ඔබ මේ ගැන කොහොමද හිතන්නේ? යම් කෙනෙකුගේ කිලුට හිත කිලුට කරන පුනර්භවයේ ඇති කරන පීඩා සහිත දුක් විපාක ඇති මත්තේ ජරා මරණ පිණිස පවතින ආශ්‍රවයන් තියනවා නම් ඒ ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා නැහැ කියලාද? යම් යම් ආශ්‍රවයන් තියනවා ඒ ආශ්‍රවයන් ඒ හිත ඇති වුණාම පීඩාව උපදවනවා, හිත කිලුට කරනවා, නැවත උපතක් හදනවා, ජරා මරණ පිස පවතිනවා. ඉතින් මේ ආශ්‍රවයන් තථාගතයන් වහන්සේට ප්‍රහාණය වෙලා නැහැ කියලාද හිතන්නේ කියලා ඇහුවා. ස්වාමීනි, ඒ සියලු ආශ්‍රව තථාගතයන් වහන්සේ ප්‍රහාණය කරලා ඉන්නේ කියලා අපි දැනන් ඉන්නේ. ආනන්ද මේ අනුරුද්ධයේ තථාගතයන් වහන්සේ ඇතම් ආශ්‍රව නුවණින් දැනගෙන සේවනය කරනවා. ඇතම් ආශ්‍රව නුවණින් ඉවසනවාද? ඇතම් ආශ්‍රවයන් නුවණින් දැන දුරු කරනවාද? ඇතම් ආශ්‍රවයන් නුවණින් දැන බැහැර කරනවාද කියලා ඔබ දැනන් දෙන්නේ. ස්වාමීනි, අපි දැනන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ සියලු ආශ්‍රවයන් දුරු කරලා තියෙන්නේ. නමුත් ස්වාමීනි, ඒ ආශ්‍රවයන් ප්‍රහාණය වුණාට ඇතම් ආශ්‍රවෙන් තථාගතයන් වහන්සේ සේවනය කරනවා අවබෝධයෙන්, ඇතම් ආශ්‍රවයන් ඉවසනවා අවබෝධයෙන් ඉවසන්නේ, ඇතම් ආශ්‍රව අවබෝධයෙන්ම දුරු කරනවා බැහැර කරනවා, ඇතම් ආශ්‍රව අවබෝධයෙන්ම ඒවා බැහැර කළා දා දුරු කරනවා බැහැර කරනවා. ඉතින් ස්වාමීනි, අපි දැනන් ඉන්නේ ඔහොමයි. ඒතර බණ ආශ්‍රව හිතේ ආශ්‍රව ප්‍රහාණය කරාට සමහර ජීවත් වෙන තාක් දැන් භාග්‍යතුන් වහන්සේගේ තියෙනවා පිරිනවන් පෑම් දෙකක්. අනුපාදිශේෂ පරිනිර්වාණයයි සෝපාදිශේෂ පරිනිර්වාණයයි. සෝපාදිශේෂ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ කිලිස් දුරු කිරීම. කිලිස් සදහටම නැති වීම. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියන්නේ උන්වහන්සේගේ ශරීරෙත් නැහැ, කිසිම ආශ්‍රවයක් නැහැ, මුකුත් නැහැ, පිරිනවන් උන්වහන්සේ නිවන් කරා යනවා. එතකොට උන්වහන්සේ යම් දවසක කෙලෙස් පරිනිර්වාණයට පත් කරාද, කෙලෙස් නැති කරාද මහා බෝධි මුලදී, එදා ඉඳලා උන්වහන්සේ ජීවත් වෙන තාක් උන්වහන්සේට යම් යම් ආශ්‍රව එක කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ආශ්‍රව උන්වහන්සේ සමහර ඒවා නුවණින් සලකලා සේවනය කරනවා, සමහර ඒවා ඉවසල බැහැර කරනවා, සමහර ඒවා දුරු කරනවා, සමහර ඒවා බැහැර කරලා දානවා. ඉතින් මේ වගේ උන්වහන්සේගේ ජීවිතය ගත කරන්නේ කියලා අනුරුද්ධයන් වහන්සේ දැනන් ඉන්නේ කියලා ප්‍රකාශ කරා. පින්වත්නි, මොනවද මේ උන්වහන්සේ ආශ්‍රයෙන් දුරු කරලා සේවනය කළ කරන ආශ්‍රව? සමහර උන්වහන්සේ සමහර වශයෙන් ඔබ මතක ඇති උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ සිව්පසේ පරිහරණය කරනවා. ඒතර සිව්පසේ පරිහරණය කරද්දී උන්වහන්සේක අවබෝධීම පරිහරණය කරන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, මේ ගිලම්පස ආදී දේවල් උන්වහන්සේ පරිහරණය කරන්නේ අවබෝධයෙන්. ඒක අවබෝධයෙන් පරිහරණය කරනවා උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ හිතේ කෙලෙස් නැහැ.
දැන් භාගිතවහන්සේ බලන් දැන් අපිට පණවල තිනවා මේ සිව්පස්සේ පරිහරණය කරද්දී මේ නුවණින් සලකා පරිහරණය කරන්න කියලා භික්ෂුවට බදාරලා තිනවා. එතකොට භාගිතවහන්සේ ප්‍රකාශය නිසා පැවිදි වෙන භික්ෂුන් මේක දානි වළඳද්දී මේ දානි මං ගන්නෙ නේව දවායන මදායන මණ්ඩනාය ආදී මේ සරස ගන්න නෙමෙයි මේක හැඩ කර ගන්න නෙමෙයි ජවයෙන් පිංස නෙමෙයි මදේ පිංස නෙමෙයි කියලා මෙනෙහි කරනවා. ඒතර නූපන් අකුසල උපදින්නේ නැහැ, උපන් අකුසල් නැති වෙනවා. තථාගතයන් වහන්සේගේ පාසු විහෙරණේ පිණිස මේක කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු නිසානේ අපි කරන්නේ. නමුත් උන්වහන්සේ ගිහිගිය අත්හැරලා විමුක්තිය හොයාගෙන යද්දී උන්වහන්සේට පිණ්ඩපාත යනකොට ප්‍රථමයෙන්ම හම්බුනේ පිළුණු පිට්ටුවක්. උන්වහන්සේ ගිහි ගෙදර ඇත්තහැරලා මේ පිළුණු මේ පාත්‍රයට පිළුණු පිට්ටුව ලැබිච්ච වෙලාවේ උන්වහන්සේ ඒක අරගෙන කට මුවට ලං කරද්දී ආපු ගඳ උන්වහන්සේ බඩවැල් එළියට එනවා වගේ අප්‍රියාවක් ආවා කියලා. නමුත් ඒ වෙලේ මතක් කරා උන්වහන්සේට මම ගිහි ගෙදරේදී මේ ඇල් හාලේ බතු සමග රස මසවුලු අනුභව කරපු කෙනෙක්. ඉතින් මේ කොච්චර පිළිකුල් දෙයක්ද? නමුත් උන්වහන්සේට ඉවලේම මතක් වුණා මම විමුක්තිය හොයා යන කෙනෙක්. මම මේ ආහාරය ගන්නේ රස බලන්න නෙමෙයි. නේව දවාය මදහාය ජවයේ පිණිස නෙවෙයි, මදයේ පිණිස නෙමෙයි. සරසවා ගන්න නෙමෙයි. ඇඟ ලස්සන කර ගන්න නෙමෙයි කියලා උන්වහන්සේ මෙනෙහි කරා. මෙනෙහි කරලා තනියෙන් කිසි කෙනෙක් නැහැ උන්වහන්සේ කියලා දෙයි. මෙනෙහි කරලා උන්වහන්සේ පිළිණු පිටු අනුභව කරා. ඇත්තටම වෙන කෙනෙක් ඕක අනුභව කරා නම් එයාට පිළිකුල් වෙනවා. එයාට වමන යන්නත් පුළුවන්. දිරවන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ සසරේ පුරලනද පින් බලයට උන්වහන්සේට තියෙනවා මොන දේ කෑවත් පහසුවෙන් දිරවන ග්‍රහණිය. ඒක උන්වහන්සේ දන් දීම නිසා ලැබිච්ච දෙයක්. සත්තුන්ගේ හිංසා නොකරපු නිසා ලැබිච්ච දෙයක්. මොන දේ කෑවත් උන්වහන්සේ දිරව. බණ උන්වහන්සේට ඒ වෙලෙම ගෙදර මතක් වුණේ මේ කාපු දේවල්. නමුත් උන්වහන්සේ හිත හදාගත්තටක් ගාලා මම මේ කාමයේ අතහැරලා ආපු කෙනෙක්. මේ කෑම කන්නේත් මේ අර්ථ නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ තියෙන ඒ කෑමක් ගනිද්දි අර පුත්ත මාසුපාව කාන්තාරයක යනකොට දෙමව්පියෝ තමන්ගේ පුතා එක්ක කියන්නේ කෑම ඉවරෙනවා. සසෙන් ඒ කතරෙන් ඈතර වීමට දරුවගම ආරායන අනුභව කරන උපමාවක්. ඒ වගේ තමයි මේ ආහාරය ගන්න කියලා සීකරන් කියනවා. ශරීරයේ තුවාලයක් තියෙනවා. මේ තුවාලයට බෙහෙත් දාන්නේ හොඳ වෙනකම්. ඒ වගේ කියනවා මේ ශරීර කෑම කන්නේ ශරීරය පවත්වා ගන්න ධර්ම මාර්ගය දිනු කරගන්න කියලා සිහි කරන්න කියන. ඉතින් භාග්‍යතුන් වහන්සේ අවබෝධයෙන් ඇතම් ආශ්‍රව සේවනය කරනවා. ඊට පස්සේ සමහර ඒවා ඇතම් ආශ්‍රව අවබෝධයෙන් ඉවසනවා. මොනවද ඉවසන්නේ? උන්නාසවද්දාල ඉවසන්න තියෙන දේවල් තියෙනවා. කටුක වචන දුරත්තාන දුරාගතාන වචනපතාන මේ ඒ වගේම කායික වේදනා. ඊට පස්සේ අනිත් අයගේ ඇනුම් බෙන් අභූත චෝදනා. මේවා ඉවසනවා. තේ ආශ්‍රව වලට මුණ දෙන්නේ නෝ ජීවත් වෙන ඉන තාක්. නසවබෝධින් වසනවා. දෙයක් තැනක ඔබට මතක ඇති අර එක්තරා පරිබ්‍රාජකේ භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා බෑන්නා. නිකරුණේ බෑන්. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔබ ඥාති උපගෙදට ආව මොකද කරන්නේ? මම සලකනකො හොඳට. හොඳට කැවිලි පිළි හදලා දෙනවා. හරි ඥාති උපේ කැවිලි පිළි පිළිගත්තේ නැත්නම් මොකද කරන්නේ? ඒක මම කනකුවා. ඔක්කොම ටික හරි. ආන් ඒ වගේ තමයි මමත් ඔබ කියපුව පිළිගන්නේ නැහැ. මම බාර ගන්නෑ. ඔබ හදාපු දේවල් ඔබම බාර ගන්න කිව්වා. ඔබ කියපු දේවල් ඔබම බාර ගන්න කිව්වා. උනාසි ඉවසුවා ප්‍රතිඋත්තර දෙන්න කියේ නැහැ. ඉතින් ඔය වගේ ඉවසුපු දයන් ගොඩාක් තියෙනවා. උනාසි සමහර ආශ්‍රව බැහැර කරනවා. සමහර ආශ්‍රව දුරු කරනවා. ඉතින් ඔය වගේ උනාසි අවබෝධයෙන් මේ ඔක්කොම කරන්නේ. හැබැයි හිතේ කිසිම ආශ්‍රවයක් නැහැ. කිසිම ආශ්‍රවයක් නැහැ. ඔක්කොම බැහැර කරලා තින්නේ. මුදුන කැඩුණා තල් ගසක් වගේ කියනවා. තල් ගසක අනුරුද්දේ
නැවත ලියලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ තථාගතයන් වහන්සේගේ හිත. ඇයි බැහැර කරපුවා කෙලෙස් නැවත චුට්ටකට හට ගන්නවා කියලා කතාවක් නැහැ. ඒක හට ගන්නෙම නැහැ. ඒ වගේ උන්වහන්සේගේ ආශ්‍රව ප්‍රහාණය කියන අනුරුද්දේ මේ ගැන මොකද හිතන්නේ? තථාගතයන් වහන්සේ මිය පරලොව ගිය ශ්‍රාවකයෙක් ඉපදුන තැන් පිළිබඳව අසවලා ඉපදුනේ මෙතන, අසවලා ඉපදුනේ අතන, අතන ආර්යා අහවල් තැන ඉපදුනා. එහෙම කියලා තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොකක් නිසාද? එහෙම තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද කියලා අනුරුද්ධයන් වහන්සේ ඇහුවා. වන් පින්වත්නි, මේක හොඳ කාරණාවක් අපිට. ඊට පස්සේ අපි අනුරුද්ධයන් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි, මේ ධර්මයේ තියෙන්නේ සාසන වාසිය මුල් කරගෙන. ඉතින් සාසන වාසියේ තමයි නායකයා මේ ධර්මයේ. සාසන වාසිය පිළිසරණ කරගෙන අපි ඉන්නේ. ඉතින් ඔය වදාළ කරුණ ආර්ථය සාසන වාසියටම වැටහෙනවනම් අපි අපිට ප්‍රකාශ කරන්න අපි අහගෙන ඉන්නවා. අනුරුද්ධය මිය පරලොවගිය ශ්‍රාවකයේ කිවිදුන් තැන් පිළිබඳව කියන්නේ අසවල් තැන ඉපදුන, අසවල් තැන තමයි මෙයා ඉපදුනේ කියලා හම් ප්‍රකාශ කරන්නේ මේ ජනයාව විස්මයටපත් කරන්නට නොවේ. ජනයාව විස්මයටපත් කරන්න නෙමෙයි කියනවා මේව එහෙම කියන්නේ. ජනයාව නලවන්නත් නොවේ. ඒ කියන්නේ දැන් දුකින් කවුරු ඉන්නවා කියමු. එක්කෝ සාසිරේට සාසිරුන් හසර අපහැදලි ඉන්නවා කියමු. ඒගොල්ලොන්ගේ හිත හදන්න අහවලත නිබදලි ඉන්නේ අරයා. මෙතන මෙහා ඉබදලි ඉන්නේ කියලා හිත හදන්න කතා කිරෙලුත් නලවන්න එහෙම එකක් නිසා නෙමෙයි කියනවා. ඊට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්නට නොවේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න නෙමෙයි කියනවා. ඊට පස්සේ පින්වත් අනුරුද්ධේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මයේ උදාර සතුටක් ලැබුණ, උදාර ප්‍රමුදිත බවක් ලැබුණ කුලපුත්‍රය ඉන්නවා. මේ ධර්මයේ සතුටක් විඳින, ඒ වගේම සෑම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ගිහිගි අත්හැරලා මේ බුද්ධ ශාසනයේ ධර්ම සතුටක් ලැබුණ පිරිස ඉන්නවා. අන්න එතකොට අන්නේ අයට මම ප්‍රකාශ කරාම අහවල් කෙනා අහවල් සුගති ඉපදුනේ, ඊට පස්සේ අහවල් කෙනා අතන ඉපදුනා කියලා ඒ අයගේ ජීවිත කතා කියද්දී අන්නේ අය ගන්න දන්න පිරිස්, අහපු පිරිස් හිත පිහිටවා ගන්නවා මේ අනේ මමත් එයා ඉපදුන ඉපදුනේ එයා හිටපු විදියට, එයා හිටපු විදියට සද්ධාව දිනු කරන්න ඕන, සීලය දිනු කරන්න ඕන, ශ්‍රුතය දිනු කරන්න ඕන, ප්‍රඥාව දිනු කරන්න ඕන කියලා හිත පිහිටවා ගන්නවා කියනවා. එතකොට ඒ අයට මහා යහපතක් වෙනවා, අභිවෘද්ධියක් වෙනවා කියනවා. බලන්න බුදුරණාහිගේ කරුණාව. උනාසී සත්‍යයේ කුසල් දහම් දිනු වීම ගැන කොච්චර කැමැත්තෙන් ඉඳලා තිනවද? සත්‍යයන්ට කුසල් දහම් දිනු කරන්න කොච්චර වෙහෙසිලා තියෙනවද? උන්වහන්සේ මැරිච්ච කෙනාගේ ජීවිත කතාව පාවිලි කරලා තියෙන්නේ ඒ කෙනා යම් කිසි කෙනෙක් මේකින් ආදර්ශයක් අරගෙන ජීවිත දිනු කරගන්න පිණිස. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරන අනුරුද්ධේ තව කෙනෙක්ට අහන ලැබෙන භික්ෂුවට අහන ලැබෙන ඔන්න එක්තරා අපි අහ දන්නා භික්ෂුවක් මේ අපවත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එයාගෙන දේශනා කරනවා ආන් ඒ භික්ෂුව ආයි උපතක් නම් නැති කෙනෙක්. එයා අරහත්ත්වයටපත් වුණා. උපතක් නැතිව එයා ජීවිතේ මේ ඉවර කරා කියලා. කියන්නේ පිරිනොන් පෑවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඕක අහන්න ලැබෙනවා එක්තරා භික්ෂුවක්ට. මෙයා කල්පනා කරනවා මම ඒ භික්ෂුව ගැන දන්නවා. මේ භික්ෂුව හොඳට සද්ධාව දිනු කරා. එයා සද්ධාව දිනු කරේ මේ විදියට. එයා නිතර බුදුන් වෙන්දා. බුදුරණවහන්සේට ගෞරව කරා. ඊට පස්සේ හොඳට මේ තිරුවන් කිරේ භක්තිය තිබ්බා.
මෙවැනි සීලය අධ්‍යුණු කරා. පොඩි දෙයකට එයා කුකුස් කරගෙන මේ වැරදි කරේ නැහැ. ඊට පස්සේ එයා හොඳට අධහැරීම පුරුදු කරා. කුටි වලට, සේනාසන වලට, දායකයන්ට මේ වර්ණා වලට ඒවට ඇලුන්නේ අධහැරීම පුරුදු කරා. කිසි දෙයකට ඇල්මක් තිබුණේ නැහැ. ඊට පස්සේ එයාට තිබුණා හොඳ ධර්ම ඥානයක්. යහපු ඕන තැනකින් කියන්න පුළුවන්. හොඳට ධර්මයේ අර්ථ දන්නා. ඒ වගේම එයාට තිබුණා හොඳ ප්‍රඥාව. කියලා අන්‍යව මෙනෙහි කරනවා. මියා මෙහෙම කිව්වා, මෙහෙම කරා කියලා එයාගේ ගුණධර්ම සිහි කරද්දී අරයත් ඒ විදිහේ ගුණධර්ම දිනු කරන්න ආස කරනවා. ආස කළා මියා ඒ தත්ත්වයට හිත ගේනවා. අරහත්ත්වයටපත් වෙන එයා විහිසෙනවා. අන්න ඒ නිසා අනුරුද්ධේ බොහෝ දිනෙක්ගේ යහපත පිණිස, පහසු වීරණය පිණිස තමයි අනුරුද්ධේ මායවනි ප්‍රකාශ කරන්නේ. එතකොට බාන භික්ෂුවක් ගැන ප්‍රකාශ කරත් ඒ භික්ෂුවගේ අහන් ඉන්න හැටි යහපතක් වීම පිණිසයි භාග්‍යවතුන් දේශනා කළා තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරන අනුරුද්ධේ මේ සමහර අයගෙන මම දේශනා කරනවා. ඒ භික්ෂුව අපවත් වුණා. ඊට පස්සේ ඒ භික්ෂුවන් නිපදිලා දැන් බ්‍රහ්මලෝකේ ඉපදිලා ඉන්නේ. දැන් ওই ගටිකාර කුඹල්කරුවා ගැනත් ප්‍රකාශ කරනවා. එයා ඉන්නේ මේ වගේ තැන්වල, මේ වගේ බ්‍රහ්මලෝකේ. එයා කලින් ජීවිතේ දිනු කරපු ගුණධර්ම මේවායි කියලා ප්‍රකාශ කරන්නේ ඒ සාසරණාසී අනිත්‍යයට යහපත කර ගැනීමට. ඊට පස්සේ කියන භාග්‍යවතුන් ඒ කෙනා ඔන්න බ්‍රහ්මලෝකේ උපන්නා කියලා ප්‍රකාශ කරනවා. ඒ කෙනාට මේ ගුණධර්ම තිබ්බා කියලා මෙයා ගැන හිතවත් අය මෙනෙහි කරනවා. ඒ ಗುಣධර්ම ටිකියාගේ සමාධිය, සීලය, ප්‍රඥාව ගැන, ඊට පස්සේ ත්‍යාගය ගැන, එයා ජීවිතේ ගත කරපු විදිය සිහි කරලා ඒ විදිහට අරයත් හැසිරෙනවා. එතකොට එයාටත් බොහෝ කල් යහපත පිණිස, ධර්මයේ හැසිරීම පහසුවක් පිණිස එයාට හේතු වෙනවා ඒක. ඒ නිසා කිනු සාසරුණාසේ ඒ විදිහට දේශනා කරන්නේ. ඊට පස්සේ ඔන්න තව කෙනෙක් ගැන දේශනා කරනවා. අර අහවල් භික්ෂුව අපවත් වුණා. ඒ කෙනා සංයෝජන තුනක් ප්‍රහාණය කළා. කාමරාග තුනී කරලා එයා සකදාගාමී බවට පත් වුණා. ඊට පස්සේ තව සමහර භික්ෂුන් ගැන දේශනා කරනවා. ඒ අය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසකින් සංයෝජන තුන ප්‍රහාණය කළා. එයා කලුරිය කළා ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. දැන් භික්ෂුණීන් ගැන, ඊට පස්සේ උපාසකයෝ ගැන, උපාසිකාව ගැන, ඉතින් හැමෝගෙනම දේශනා කරන්නේ මෙන්න මේ කරුණ නිසා කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ කෙනා ගැන අහලා අනිත් අය ගුණධර්ම දිනු කරන නිසා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ මිය පරලොව ගිය ශ්‍රාවකයන් නිපදුණු තැන් පිළිබඳව, ඒ කියන්නේ අසවල් තැන නිපදුණේ, අසවල් තැන තමයි දැන් ඉන්නේ කියලා ප්‍රකාශ කරන්නේ ජනයා විශ්මිතපත් කරවන්නට නොවේ, ජනයා නලවන්නටත් නොවේ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීම පිණිසත් නොවේ. පින්වත් අනුරුද්ධ, ශ්‍රද්ධාවෙන් යුතු ධර්මයේ හැසිරෙන උදාර සතුටක් ලබන, උදාර ප්‍රමුද බවක් ලබන කුලපුත්‍රයන් ඉන්නවා. ඔවුන්නේ ආසා එබඳු සුගතියකද ඉපදින්නේ නැත්තම් කියලා හිත පිහිටවා ගන්නවා. පින්වත් අනුරුද්ධය, අන්න ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින නිසයි මං මේ විදිහට ප්‍රකාශ කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දේශනා කරපු දේශනා ගොඩාක් තියෙනවා. ඉතින් පින්වත්නි, බණිතකට සාසෘණාසක හැම ඥාණියම්ම පාවිච්චි කරලා තින්නේ, හැම හැකියාවම පාවිච්චි කරලා තින්නේ උන්වහන්සේගේ මහා කරුණාවෙන් මේ ලෝක සත්‍යයට යහපත පිණිසයි, සැපේ පිණිසයි. එතකොට ඒ උන්වහන්සේගේ ඥාණය නිසා අදටත් කී දෙනෙක් ඒ දේශන අහලා ධර්මයේ හැසිරෙනවද? දැන් අපි ගත්තොත් එහෙම භාග්‍යතුන් වහන්සේ ගිහියයට ගිහි පිරිමින්ට ගන්න කියලා තිනවා හත් ආලවක චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා තියෙනවා.
චිත්ත ගහපතිගේ වෙනම කතන්දර තියෙනවා. චිත්ත ගහපතිතුමා අවසානයේ හැසිරෙච්ච විදිය මරණාසන්න මොහොතේ, ඊට පස්සේ එයාගේ ජීවිතේ ගත කරපු විදිය, සාසෘණවාසේ හැසිරු කරපු විදිය, එයාගේ චිත්ත දියුණුව ඇති කරගත්ත විදිය මේ ඔක්කොම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් පැහැදිලිව ඔක්කොම දේශනා කරන්නේ භාග්‍යවත් වහන්සේ නිකක් නෙමෙයි, යහන කෙනාට යම් කිසි යහපතක් කර ගැනීම පිණිසයි. දැන් බලන්න ඔබ උපාසකෙන්න ඒ චිත්ත ගෝපෙත්තුමාගේ හත් ආලවකක තිබිච්ච ගුණධර්ම ඔබ තුල තිබෙනවාද? ඒවා දිනු කරගන්න උත්සාහ කරනවාද? ඊට පස්සේ උපාසිකාවට දේශනා කරලා තියෙන්නේ නන්ද මාතා කුජුත්තරා වගේ වෙන්න කියලා. කුජුත්තරාගේ ප්‍රඥාව ඉහළයි. ඊට පස්සේ නන්ද මාතා ධර්මයේ දිනු කරපු විදිය, නන්ද මාතා සූත්‍රය කියලා වෙනම තියෙනවා. එතුමියගේ කතන්දර වෙනම තියෙනවා. දාන දීපු විදිය. ඒතර උපාසිකාවන්ට විසාකාව වගේ වෙන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. නන්ද මාතා වගේ ගුණ ධර්ම දිනු කරන්න උත්සාහ කරන්න කියලා. ඒ සංඝ ගෞරවයේ, බුද්ධ ගෞරවයේ පුදුමයි. උපාසිකාවන් ඔබ කල්පනා කරලා බලන්න, සසඳල බලන්න, එතුමිය වගේද මං? දැන් ප්‍රක්‍මලෝකි ඉන්නේ නන්ද මාතය, චිත් හත් ආලෝක චිත්ත ගෝපති අනාගාමී වෙලා. එතකොට ඒ අය වගේ වෙන්න උත්සාහ කරන්න. දැන් මේකේ තියෙනවා සෝතාපන්න කෙනා ගැනත් ප්‍රකාශ කරනවා. දැන් විසාකාව සෝතාපන්න වෙලා නිම්මාන රට තියෙන්නේ. එතකොට ඒ විසාකාව තුළ තිබිච්ච ගුණධර්ම අපිට ඇති කරගන්න පුළුවන්. විසාකාවගේ ජීවිත ඊර්ෂ්‍යාව තිබිලම නිරතර. එච්චර එතුමිය මුදිතාවෙන් යුක්තයි. එතකොට අනාථපිණ්ඩික ඍෂිතුමා සෝතාපන්න වෙලා තුසිත ඉන්නේ. දන් දුන්න අසීමිත විදියට. තෙරුවන් කෙරේ සද්ධාව තිබුණ අසීමිත විදියට. ඉතින් ඒව සිහි කරන්නයි සාසෘණාහේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. එයා ඉදිරිච්ච තැන්, එයාගේ ජීවිත කතා. ඉතින් මේවෙන් අපි ආදර්ශයක් ගත යුතුයි. එක් අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ ගාවට ආනන්දයන් වහන්සේ වැඩලා ඇව්ව ස්වාමීනි, නාදිකා කියන ගමේ මට මතක හැටියට ඒ ගමේ විශාල කරදරයක් ඇවිල්ලා විශාල පිරිසක් කලුරිය කරා. ඒ භික්ෂුන් මෙච්චර හිටියා, භික්ෂුණීන් මෙච්චර හිටියා, උපාසකව මෙච්චර හිටියා, උපාසිකව මෙච්චර හිටියා. එයට මොකද වුනේ? සාසනවාසී වදාලා භික්ෂුන් මේ පිරිසක් මේ වෙරිණිවම් පෑවා, පිරිසක් අනාගාම, භික්ෂුණීන් පිරිසක් අරහත්ත්වයටපත් වෙලා හිටියේ, සමහර භික්ෂුණීන් අනාගාමි, උපාසිකව මේ මේ මගපල, සමහර උපාසකව සුගති, සමහර උපාසිකව මේ මේ මගපල, සමහර අය සුගති කියලා ප්‍රකාශ කරා. ඊට පස්සේ අපේ සාසනවාසී වදාලා ආනන්දේ මට තියෙන කාරණාව මේක නෙමෙයි. මිනිස්සු මරණ එක පුදුමයක් නොවේ. නමුත් ආනන්දේ මේ සරින් සරි තථාගතයන් වහන්සේගේ ආර්ය මරණේ, මියා මරණේ කොහෙද කියලා අහන එකයි. ආනන්දේ මා නැති වුණත් ඔබට සුගති යන මාර්ගය මා පෙන්වන්න, දහම් කැඩපත දේශනා කරන්නම් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයත් සීලය ගැන හොඳට පිරිසිදුව සීලයක් තියෙනවනම් එයා දෙවියන් අතර උපදිනවා කියලා. අන්න තමන්ට බලා ගන්න පුළුවන් දහම් කැඩපත මම මේ ප්‍රකාශ කරන්න කියලා සාසෘණාසි වදානවා. එහෙනම් අද සාසෘණාසි අපිට නැහැ, අපේ අය අතර හිටපු උපාසකයෝ, උපාසිකාවෝ කොහෙද මෙරලා ඉන්නේ කියලා දැනගන්න. අපි දැනගන්න ඉදිරියනම් ගොඩක් අය දුගතිවල උපදින්. අන්න එතනත් අපිට එහෙනම් සිහි කරන්න දෙයක් තිබෙනවා. ඒ තමයි එයාගේ ජීවිතය ගත කරපු විදිය. සමහර ඇසිල් ගන්න ගියත් ඉරිසියාව, ක්‍රෝධය, හිතේ ආසාව. ඒතර සිහි කරන්න බුණා මේ නිසා මෙයා කොච්චර කැපුණත් මේ දුර්වලකම තිබ්බ නිසා මෙයාට හානි වුණේ. ඒ නිසා දුගති උපන්න. සුගති යන්න නම් එහෙනම් භාග්‍යවතුන්සේ වදාළ වැඩපිළිවෙල කළ යුතුයි. තෙරුවන් ගැන හොඳට පැහැදීම, සීලයක පිළිපීම, හිතේ තියෙන ආසාව, වසුරු බව, ක්‍රෝධය, ඒවා බැහැර කර කර වාසිකිරි. මේ තින් තමයි සුගතිය යන්නේ. ඉතින් බුදුරණාහි වදාන අපිට අත් විපත්ති, පරිපත්ති සිහි කරන්න කි තමන්ට වෙන විපතුත්, අනිත් අයට වෙච්ච විපතුත්, අනිත් අයගේ විපත් ඕන තරම් අපිට තියෙනවා සිහි කරන්න, තමන් විපතුත් තියෙනවා. ඒ නිසා මේ සීළු ධර්ම කාරණා, සීළු සාසෘණාහික ප්‍රකාශ, සීළු එරිදි මේ ඔක්කොම තියෙන්නේ ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත්, සුගතිය පිණිසත්. ඉතින් මේ නිසා පින්වත්නි, ඒ සාසෘණ වහන්සේගේ කැපවීමට ගරු කරලා
ඔබත් උත්සාහ කරන්න සාසනවාසී වදාළ විදියට ජීවිතය ගත කරන්න. තිය සඳහා සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා අපි සිත මත. මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කළේ එංගලන්තයේ පදිංචි පින්වත් ඖෂධි සම්පත් වික්‍රමසිංහ මහතා, ගයත්‍රී ඒකනායක මහත්මිය, ගිම්හානී වික්‍රමසිංහ දියණිය සහ ශ්‍රී වික්‍රමසිංහ පුතුණුවන් කියන පින්වතුන් එකතු වෙලා. ඉතින් මේ සියලු රැස් කරපු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් දෙවියෝ අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන්, සෙම්පති දෙවියන්, සදුවුළු වාසි දෙවියන්, ඉෂ්ඨකාමී දෙවුරු, බ්‍රහ්මකායික දෙවියන් ඇතුළු පින්නට කැමති වන පිනාශ කරන සියලු දෙවි දේවතාවන් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ධ සැප බල වැඩිත්වා, ශ්‍රද්ධා සීල ආදී සීක බලයන්ගෙන් දෙවියෝ වැඩිත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය ලබන්නත් මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු සාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී, රටලෝක වාසී, සිල් ගුණදම් වඩන්නා වූ සියලු සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. සුවසේ නිදුකින් ධර්මයන් අවබෝධ කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කර මේ බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන පුණ්‍ය ධර්මයන් 2024 ජූනි මාස 18 වන දින මියපල්ලවගේ ස්වර්ණා වික්‍රමසිංහ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පින්වත් ඖෂධි සම්පත් වික්‍රමසිංහ මහත්මා නමින්ද, ගයත්‍රී ඒකනායක මහත්මිය නමින්ද, ගිම්හානී වික්‍රමසිංහ දියණිය නමින්ද, ශ්‍රී වික්‍රමසිංහ පුතුණුවන් නමින්ද මේ පින්කමට සහ සම්බන්ධ වන ධර්ම ශ්‍රවණය කර ඔබ සෑම සිරු දෙනා නමින්ද මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටම මේ පල්ලව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින සීලම වලගියත් වූ අනුමෝදන් වේවා. ඔවුන්ගේ පල්ලව ජීවිතය සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත් මිදෙන වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. එවැගේම රැස් කරන දුදාර පුණ්‍ය ධර්මය විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ 2024 ජූලි මාස 26 වන දින අද දින 39 වන ජන්මදිනය සමරන ඖෂධි සම්පත් වික්‍රමසිංහ ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාස ප්‍රාර්ථනා කරගෙන. ඉතින් මේ සීල පින් බලෙන් එතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කරන හිතන පතන සීලු දැහැමි කටයුතු සියල්ල සාර්ථක වේවා. ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ රැකවරණ සැලසේවා. සුවසී අනාගත සාර්ථක කරගන්න, ධර්මීය අවබෝධ කරන්නත් වාසනාවම ලැබීවා. සාදු සාදු සාදු. එවගේම රැස් කරන ලද පුණ්‍ය ධර්මයේ සුජීවත්ව සිටින බී.ඩී. වික්‍රමසිංහ පියාට, ඊ.එම්. ප්‍රේමරත්න පියාට, ලසන්තා රණතුංග මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා එයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාස සැලසේවා. තුනුරුවන් සතු ආශිර්වාදී ආරක්ෂාව සැලසේවා. ශ්‍රද්ධා ලක්විරු කාර්මණ්ඩේ සිය දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සාමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම එංගලන්තයේ පදිංචි පින්වත් ඖෂධි සම්පත් වික්‍රමසිංහ මහත්මයාට, ගයත්‍රී ඒකනායක මහත්මියට, ගිම්හානී වික්‍රමසිංහ දියණියට, ශ්‍රී වික්‍රමසිංහ පුතුණුවන් ඇතුළු පවුලේ සිරු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සිරු දෙනාට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දිව්‍යංගේ උපකාරයෙන් සීල කටයුතු සාර්ථක වේවා. කරන අධ්‍යාපන කටයුතු දරුවන්ගේ සාර්ථක වේවා. ඒ පින්වත් මහත්මයාගේත්, මහත්මියගේත් අනාගත සාර්ථක වේවා. රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. සීරු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සීරු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.